ලයන් ඉංජිනේරින් ටෙක්නෝජිස් ප්‍රයිවට් ලිමිටෙඩ් වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපේ රටේ බහුතරයක් දෙනා පුරුදු වෙලා තියෙන්නේ හැම දෙයක්ම අඩුවට ඉල්ලන්න. අඩුවට ඉල්ලුවට පස්සේ සර්විස් ප්‍රොවයිඩ හරි වෙළෙන්ද හරි බොහෝ දුරට උත්සාහ කරනවා අඩුවට මේක ලබා දෙන්න. අඩුවට ලබා දෙනකොට එයා කරන්නේ එක්කෝ ඒකේ ප්‍රමාණය හරි ඒකේ ක්වලිටි එක හරි යම්කිසි දෙයක් අඩු කරලා දෙනවා. අද මම කතා කරන්න යන්නේ මේ අඩුවට ඉල්ලන එක CCTV සිස්ටම් CCTV කැමරාවලට කොහොමද කියලා බලපාන්නේ. හැම බහුතරයක් දෙනාම ඉල්ලන්නේ අපට අඩු ගන්න කැමරා 4ක් ගහගන්න 8ක් ගහගන්න කීයද අඩුවටම ගහන්න පුළුවන් ගන්න. අඩුවටම ගහන්න සිස්ටම් එකක් ඉල්ලුවට පස්සේ සිස්ටම් එක ලබා දෙන ටෙක්නීෂියන් එයා කරන්නේ බොහෝ දුරට කරන්නේ වයර් low quality wire එකක් හරි use කරපු hard disk එකක් හරි මොකක් හරි දාලා අඩු කරන ওই දේවල් තමයි බොහෝ විට කරන්නේ. සමහරක් වෙලාවට කිසිම brand name එකක් නැති Chinese camera අරගෙන දානවා. ඊට පස්සේ customer තමයි කවද හරි වෙන්නේ එක්ක camera පිච්චුනම warranty ගන්න බෑ නැත්නම් අර බාල cable දාලා අවුරුද්දක් වගේ යනකොට කෙටි කාලයක් යනකොට cable සවුත් වෙලා ගිහිල්ලා ආපහු cable ඇදලා අලුත් cable දාන්න වෙනවා. ඒ වගේ මං අද ඔයාලට බාල වයර් යොදලා හයි කරපු කැමරා සිස්ටම් එකට සිදු වුණ දෙයක් තමයි පෙන්වන්න යන්නේ. අපි සාමාන්‍ය කැමරා හයි කරන්න භාවිතා කරන වයර් එකක් තියෙනවා Cat 6 කියන. Cat 6 කියන වයර් එකේ ඇතුලේ වයර් 8ක් තියෙනවා. සාමාන්‍ය කැමරා 4ක් වුණත් ඒකට හයි කරන්න පුළුවන්. වයර් 8ක් තියෙනවා. ඒ වයර් 8 ප්ලාස්ටික් කෝහ එක තමයි එතන යන්නේ. ඊට පස්සේ එළියෙන් තව PVC ආවරණයක් තියෙනවා. මේ අඩුවට හයි කරපු කැමරා සිස්ටම් එක කරලා තියෙන්නේ මේ Cat 6 කියන වයර් එක පළලා ඒක ඇතුලේ තියෙන වයර් රටෙන් එක පෑය එකක් කියන්නේ වයර් දෙකක් විතරක් උදාගෙන කැමරා සිස්ටම් එක ගහලා බටේ ඇතුලේ නිකම්ම වයර් එකක් යනවා ආවරණයක් නැතුව ඉන්සුලේෂන් එකක් නැතුව ඒක කාටවත් පේන්නේ නැහැ කෙලවරවල් දෙක පේන්නේ නැහැ. ඊපස්සේ කැමරා වැඩ කරන්නේ නැතුනම ගලවලා බලනකොට තමයි දැක්කේ මේ වගේ තනි කේබල් එකක් විතරක් යොදලා කියලා. මේ යොදලා තියෙන්නේ අපි සාමාන්‍යයෙන් යොදන්න ඕන කල් පැවැත්ම සඳහා ෆුල් කොප්. ඒ කියන්නේ සම්පූර්ණ තඹ තියෙන වයර් යොදන්න ඕන. අපේ ආයතනයේ නම් ප්‍රතිපත්තියක් විදිහටම යොදන්නේ ෆුල් කොප් වයර්. කස්ටමර්ට පැහැදිලි කරලා දෙනවා වයර් දෙකේ තියෙන වෙනස. කල් පැවැත්ම පැහැදිලි කරලා දුන්නොත් 100ට 100ක්ම කස්ටමර්ස්ලා කැමති වෙනවා ෆුල් කොප් එක පාවිච්චි කරන්න. මේ යොදලා තියෙන කේබල් එක යකඩ හරි මොකක් හරි මෙටීරියල් එකෙන් හදපු එක මේ කම්බියකට තඹ පාට ආලේප කරලා මේ වයර් එක දිරලා හරි මොකක් හරි වෙලා වැඩ කරන්නේ නැති වෙලා තමයි මාරු කරන්න ගියම තමයි දැනගත්තේ මේ වගේ වයර් එකක් දාලා කියලා. ඊට පස්සේ අපි කරේ කස්ටම දැනුවත් කරලා ෆුල් කොප වයර් එකක් රීප්ලේස් කරලා කැමරා සිස්ටම් එක අප් කරලා දුන්නේ. ඔබත් ඊට පස්සේ කැමරා සිස්ටම් එකක් හරි මොකක් හරි ගන්නකොට අඩු මුදලට අපි ඉල්ලන්න ඕන. නමුත් ඒකේ ක්වලිටි එක අපි චෙක් කරගන්න ඕන. මොකද්ද කියලා අපිට ඒ බඩුව දෙන කෙනාගෙන් හරි සර්විස් එක ලබා දෙන කෙනාගෙන් හරි අපිට අහන්න අයිතියක් තියෙනවා. මේ ඔය මොකක් හරි යොදන කේබල් එක මොකද්ද, මේකට වගකීම මොකද්ද, කැමරාවන් මොකද්ද, මේකට තියෙන වගකීම මොකද්ද, ඒ දේවල් අපිට අහන්න අයිතියක් තියෙනවා. එහෙම නැත්නම් අඩුවට මිල්ලුවට පස්සේ බහුතරයක් දෙනා කරන්නේ අඩුවට ඉල්ලුවම යම් කිසි දෙයක් අඩු කරලා දෙනවා. මෙතන කරලා වගේ අඩුවට ඉල්ලලද මම හරියට දන්නේ නැහැ. ඊට පස්සේ කරලා තියෙන්නේ අඩුම ක්වලිටි වයර් එකක් දාපු එක. අන්තිමට මොකද්ද වෙන්නේ? පළවෙනි පාර ඉන්ස්ටොලේෂන් ඉන්ස්ටෝල් කරන්නේ යම්කිසි ගානක්. ඊට පස්සේ ටික කාලයක් අවුරුද්දක් දෙකක් යනකොට වැඩ කරන්නේ නැතු වෙනවා. වැඩ කරන්නේ නැතුව ගියාම ආපහු වයර් ටික ගලවලා අලුත් වයර් දාන එක මුල් පාර කරනවට වඩා අමාරු වෙනවා. එතකොට අය කරන ගානත් වැඩි වෙනවා. මම මේ වගේ කිහිප තැනක මාරු කරලා තියෙනවා. බාල කේබල් යොදලා CCTV වැඩ කරන්නේ නැතුව ගියාට පස්සේ අලුතෙන් වයර් දාදින මම අලුතෙන් දාපු හැම වයර් එකක්ම අපේ ආයතනයෙන් දාන්නේ ෆුල් කොප වයර්ම තමයි. කස්ටමර් දැනුවත් කරලා පොඩි මුදලක් වැඩි වෙනවා. නමුත් කල් පැවැත්ම සෑහෙන ගලු 30-40කටත් වඩා කල් පැවැතිනවා. කැමරා පිච්චිලා ගියත් වයර් එක ආරක්ෂා වෙලා කාලයක් යනකොට කැමරා අප්ඩේට් කරන්න වෙනවා. අවුරුදු 4-5ක් යනකොට කොහොමඩත් අලුත් ටෙක්නොලොජි එනවා. කැමරා අප්ඩේට් කරනවා, කැමරා පිච්චෙන්න ඉඩ තියෙනවා. නමුත් කේබල් එක ජීවිත කාලෙම පාවිච්චි කරන්න පුළුවන් ෆුල් කොප කේබල් දානකොට.